වනිදු වසරංග ඕස්පින් පන්දුව දාන්න නැතුව ඇයි මේ ගුග්ලි පන්දුව දාන්නේ? අපි මුලින්ම බලමු වනිදු දාන පන්දු දෙක මොනවද කියලා. පළවෙනි පන්දුව තමයි ලෙග් පින් පන්දුව. දෙවෙනි පන්දුව තමයි ගුග්ලි පන්දුව. ඉතින් අපි දැන් කතා කරන්නේ ගුග්ලි පන්දුව ගැන. ඉතින් ගුග්ලි පන්දුව වනිදු දාන්න ප්‍රධාන හේතුව තමයි ඕස් පින් පන්දුව දාන්න නැතුව එයාගේ අතේන විදිය. මොකද ලෙග් පින් පන්දුව දානකොට අතේන විදිහටම තමයි ගුග්ලි පන්දුව දානකොටත් එයාගේ අතේන්නේ. ඒත් බෝලේ වෙනස් වෙනවා. මොකද රයිට් හෑන්ඩ් බැට් කරන එකිනෙට ගුග්ලි පන්දුව ඇතුළට යන්නේ, ලෙග් පින් පන්දුව එළියට යන්නේ. ඉතින් ඕස් පින් පන්දුවත් රයිට් හෑන්ඩ් බැට් කරන එකිනෙකේ ඇතුළට යන්නේ. ඒ වුණාට අර මං කිව්වේ අතින් පේනවා ඕස් පින් පන්දුව දාන්නේ කොහොමද කියලා. ඒක නිසා තමයි වනිදු ගත්තොත් වනිදු කියන්න පුළුවන්, නැත්නම් අපිට ලෙග් ස්පින් පන්දු යවන්න. ඔයාලා දැකලා තියෙනවා ලෝකේ ලෙග් ස්පින් පන්දු යවන්න ඕස් පින් පන්දුව දාන්නේ නැහැ. ඒ කියන්නේ දැන් රයිට් හෑන්ඩ්ගේ ඇතුළට පන්දු ආවත් ඕස් පින් පන්දුව දාන්නේ නැහැ. ඇයි හේතුව? හේතුව තමයි ඕස් පින් පන්දුව දැම්මොත් බැට් කරන එක්කෙනා දැනගන්නවා මෙයාගේ අත වෙනස්. ඒ හින්දා මෙයා දාන්නේ ඕස් පින් පන්දුව. හරිද? මෙයාගේ අත එන විදිහෙන් තමයි ඒක අඳුරගන්නේ. ඒක නිසා තමයි ගොඩක් ලෙග් ස්පිනර්ස්ලා, ඒ කියන්නේ වනිදු වසරංගන ඔයෙන්න පුළුවන්. ඊට තව අපිට ගන්න පුළුවන් රෂීඩ් ඛාන්. හරි, දැන් රෂීඩ් ඛානුත් ඔයාලා දැකලා නැහැ ඕස් ස්පින් පන්දු දානවා. එයාත් දාන්නේ ගුග්ලි පන්දුව. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට ගුග්ලි පන්දුව ලෙග් ස්පින් පන්දු යවන්න යූස් කරන්නේ. මොකද අතේන විදියෙන් හොයන්න බැරි නිසා. ඉතින් අද අපි මාර්තුකාව උනේ ඇයි මේ වනිදු වසරංග ඕස් පින් පන්දුව දාන්න නැතුව ගුග්ලි පන්දුව දාන්නේ? ප්‍රධාන අරමුණ මොකද්ද? බැට් කරන එක්කෙනාට හොයාගන්න බෑ. මොකද ලෙග් පින් එක දානවා වගේම පොඩ්ඩක් වෙනස් වෙලා තමයි අතේ එන්නේ. ඉතින් මම මේ ගැන පොඩි වීඩියෝයක් කරන්න හිතුවේ. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා, ඒ කියන්නේ ක්‍රිකට් වලට අලුතින් එන අය කියලා මම හිතනවා. ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ඇයි වනිදු වසරංග ඕස් පින් දාන්නේ නැත්තේ, ඊට පස්සේ ගුග්ලිය දාන්නේ කියලා අහලා තිබ්බේ. ඒ නිසා තමයි ෆීල් ලින්ජා අද ඔයාලට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරේ. ඉතින් ආයෙත් අපි ෆීල් ලින්ජා YouTube channel එකේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.